අද අලුත් වාතාවරණයක් ඇති වෙන්නේ නැහැ. එක එකනාව එක එක හේතු නිසා අතඩංගුවට ගන්නවා. ඉතින් අතඩංගුවට ගන්නේ තියෙන නීති අනුව PTA එක පාවිච්චි කරනවා, ICCPR එක පාවිච්චි කරනවා. හරිද? පාවිච්චි කරලා එක එකන අතඩංගුවට ගන්නවා. අර කොමීඩියන් විකරණ නළුවා නටාෂාවත් අතඩංගුවට අරගෙන තියෙනවා. ඒක මාර වැඩක් මේක. මම විශේෂයෙන්ම මේකට සංවේදී. හරිද? කාන්තාවක් අරගෙන රිමාන්ඩ් එකේ දාපුවාම. හරිද? අපි දැනගෙන ඉන්න ඕනේ අපේ රටේ තියෙන තත්ත්වය ගැන දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඉතින් අත්අඩංගුවට ගන්නවා. අපි කියන්නේ මෙහෙමයි. අපි එක්කෙනෙක් වෙනුවෙන්වත් වරදක් කළා කියලා පෙනී හිටින්නේ නැහැ. ඒකට නඩු දාන්න ඕනේ. අපි කියන්නේ ඕන කෙනෙකුට විරුද්ධ කියලා නඩු දාන්න කියනවා. අපි ඉන්නේ එතනයි. වරද කවුරු කළත් නඩු දාන්න. හැබැයි ඔය PTA එක ICCPR එක පාවිච්චි කරලා අත්අඩංගුවට ගන්න එකට තමයි අපි විරුද්ධ. මම ඒක දැක්කේ නෑ. මොනවද කියලා තියෙන්නේ? ඔබතුමාට සම්බන්ධයි මේ ආගමික නිකායන් ශ්‍රී ලංකාව දොර පදරවන්නේ. අනේ මේ මම මේ කෙලින්ම කියන්නම්. හරිද? ඕන එක්කෙනෙකුට නිදහසක් තියෙනවා. හරිද? තමුන් තෝරගත්තේ නෑනේ මේ රටේ උපදින්න. තමුන් තෝරගත්තේ නෑනේ මම තෝරගත්තේ නෑ ලංකාවේ උපදින්න. මම තෝරගත්තේ නෑනේ සිංහල ජාතියට උපදින්න. මට පස්සේ කිව්වා මම සිංහලෙක් කියලා. මම තෝරගත්තේ නෑනේ මගේ තාත්තව. හරිද? මගේ බිරිඳ තෝරගත්තේ නෑනේ යාගේ තාත්තව. අපි මේවා හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හරිද? මගේ පියා කිතුණු, මගේ බිරිඳගේ පියා බෞද්ධ. එයා තෝරගත්තෙත් නැහැ, මම තෝරගත්තෙත් නැහැ. ඉතින් අපි මේ අවබෝධයෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ එක එක්කෙනාට මේ වාසි විදිහට හිතනවා නම් ඕවා පතුරුවලා මිනිස්සුන්ව මුලා කරන්න පුළුවන් කියලා ඒක කවදාත් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි පෙනී සිටින්නේ අයිතිවාසිය වෙනකන්. කගේ වරද වෙනකන් පෙනී සිටින්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න කාට වුණත් කමන්නේ නැහැ. අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක වෙනුවෙන් පෙනී සිටින්න පස්ස ගහන්නෙත් නැහැ කියලා මම දන්වන්න කැමතියි. ඔව් නෑ දැන් ඔබතුමා දැන් කේන්ති ක්‍රියා වගේ එකපාරට මේ ගැටුවාම. නමුත් මේ දැන් ඒ ක්‍රියාදාමය තුළ ඒ ප්‍රකාශය තුළ රට තුළ ලොකු ආందోళනයක් මේ වෙනවා. රට තුළ ආందోళනයක් ඇති වෙන්න ඕනේ නෑ. ඔබතුමා හරියද මං කියන එක හරියට පැහැදිලි වහගෙන හරියට ප්‍රකාශ කරන්න. අපි පෙනී සිටින්නේ හරි දේ කරන්න. හරි දේ කරන්න ඕනේ. නීතිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වෙනුවෙනුයි අපි පෙනී සිටින්නේ. කවදාවත් අර්ධ බෝඩ් එකක් ගහලා යට කරන්න බෑ. මාවවත් යට කරන්න බෑ බෝඩ් එකක් ගහලා. ඒක හරියටම පැහැදිලිව තේරුම් ගන්න. කාටවත් එක කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. හරිද? කවුරු හරි එහෙම හිතනවනේ ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. බොරු කතාවල් ප්‍රචාර කරලා ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ එහෙම නෙමෙයි. හරිද? අපි මේ රටේ උපන් මිනිස්සු. හරිද? අපි මුල ඉඳලම රජයේ පාසලකට ගිහිලා අධ්‍යාපනයක් ලැබලා රජයේ පාසලෙත් ඉහළම තැනට ඇවිල්ලා ඊට පස්සේ පුද්ගලික අංශෙත් ඉහළමට ඇවිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙන හරි දේ කරන්න. මේ අපි මේ පෙනී සිටින්නේ ආගමක් වෙනුවෙන්වත්, ජාතියක් වෙනුවෙන්වත්, පුද්ගල කොටසක් වෙනුවෙන්වත් නෙමෙයි. අපි පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ. අපිට ඔක්කොමලා එකයි. කවුරු වුණත් කමන්නේ. නීතිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටින්නේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒක මම කියනවා වරදක් කරලා තියෙනවා අධිකරණයෙන් තීරණය කරන්න. පුළුවන්ද දේශපාලඥෙක්ට එක තීරණය කරන්න, ඇමති කෙනෙක්ට තීරණය කරන්න, පොලිසියට තීරණය කරන්න පුළුවන්ද? බෑ. ඒක කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ. ඒක තීරණය වෙන්න ඕනේ අධිකරණයෙන් තීරණය වෙන්න ඕනේ. අධිකරණයෙන් ඒකනේ අධිකරණයක් තියෙන්නේ. අධිකරණය විධායකයෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් හෝ සම්පූර්ණයෙන්ම ස්වාධීනයි. ඒක හරහා තමයි ඒක තීරණය වෙන්නේ. දැන් අධිකරණ ක්‍රියාමාර්ගයක් මේ දෙවිදෙවිවෙන් පවතින. ඔතී අධිකරණේ ඒකයි මම කිව්වේ. ඒ කාන්තාව වෙන්න පුළුවන්, ඕන කෙනෙක් වෙන්න පුළුවන්. අධිකරණයට ගිහිල්ලා කේස් එකක් දාලා එතනින් කියනවා නම් මේව කරන්න. නැත්තම් මේ ICCPR PTA දැන් මේ ප්‍රකාශන පනතක් ගෙනල්ලා වෙන වෙන පනත් ගෙනල්ලා එක එක්කෙනා වත්අඩංගුවට ගන්න ඒක අධිකාරියක් හදන්නේ. ඔය ක්‍රමය හරියන්නේ නැහැ. හරිද? ජනාධිපතිතුමා කවුරෝක පිටිපස්සේ හිටියත් ඔය ක්‍රමය හරියන්නේ නැහැ. ඔය ක්‍රමේ කවදාවත් හරියන්නේ නැහැ. හිතුවන් හිටවනවා නම් ඒක අධිකාරයක් ඇති කරන්න පුළුවන් කියලා. කවදාවත් එක වෙන්නේ නැහැ. asianmirror.lk